ඉතින් වර්තමාන දේශපාලනයත් එක්ක ගත්තාම ඔබතුමා ඒක කොහොම සමීපයි සමග ජල බලවේග කට්ටිය ඊට කට්ටිය සහයෝගෙත් මම කිව්වනේ මම කිව්ව දේවල් කවදාවත් අරදිලා නැහැ පොඩි පොඩි ප්‍රමාදවල් ලැබී ඒ ප්‍රමාදවල් වලට හේතුව තිබුණා අපි IMF එක ඉවර කරගන්න ඕනේ ඒ කටයුතු තිබුණා ඉතින් මනස සජබෙද මාලිමාවද කියලා නෙමෙයි මේ මොහොතේ හැමදාම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉල්ලුවේ අවුරුද්දකට රට ගොඩ යන්න එකතු වෙමු කියලා ඒ නිසා එහෙම වුණා නම් මේ හැමෝටම ඇමතිකම් දෙන්න ඕනෙත් නැහැ ඒ පක්ෂ වලට කීපයක් දීලා මේ රට තාමත්ම කෙටි කාලෙකින් ගොඩ ගන්න පුළුවන් වැඩසටහනකට යන්න තිබුණා නමුත් දේශපාලනය කරන්න ඕමනා කණ්ඩායමක් ඒකට කැමති වුණේ නැහැ හැබැයි මං හිතනවා ප්‍රබුද්ධ මොලේ තියෙන සජබෙ ඉන්න කණ්ඩායමක් IMF එකේ සහයෝගයෙන් සමග තීරණයක් ගනී කියන විශාල විශ්වාසයක් මට තියෙනවා මම ඒ නිසා හැමදාම කතා කිව්වේ මට සජිබේ කලන්නේ කිසිම වුණාන්නේ නැහැ මම තම සජිබේ සමාජිකයෙක් සජිබේ කියන්නේ තික්සත් ජාතික පක්ෂෙම කොටසක් නමුත් පුද්ගලයෝ දෙන්නේගේ තියෙන ප්‍රශ්නන් නිසා මම හිතනවා മന്ത്രിවරු අපහසුතාවට පත් වෙලා තියෙනවා සජිබේ සහ තික්සත් ජාතික පක්ෂය මම විශ්වාස කරනවා දැන්වත් මේ සියලු දේ අතහැරලා එක තැනකට එන්න පුළුවන් වුණොත් හොඳයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය නැමෙමයි දැන් අපි දකින්නේ తాවකාලිකව කතා කරන කතාවලදී කිසිම ශක්තියක් තියෙන වචනයක් නෙමෙයිනේ හරි හොඳ දේවල්ට අත දෙන්නම් අනිත් දේවල්ට මේ ඒ වගේ අමුතු ලිස්සල යන කතානේ කියන්නේ ඉතින් එතුමන්ලට තිබුණ මේ සාකච්ඡා වලට සම්බන්ධ එතුමාලට ඕන වෙලාවක මේ අවස්ථාවල් තිබුණා නමුත් ඔවුන් අනගහපු වෙලාවේදී ඔවුන් මේක පැහැර ඇරියා මම විශ්වාස කරනවා දැන්වත් මම තාම ගරු කරන නායකයෝ ඔවුන් බුද්ධිමත් තීරණයක් ගනී මොකද රටද තමන්ගේ දේශපාලනේද කියන තේරුම් ගන්න ඕනේ අවසානයේ වැටිච්ච රටක් අරගෙන දේශපාලනය කරන්න ඉතින් අපේ මිනිසු නිකන් බිල්ලට දීමක් පමණයි ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනී කියලා සියලු දේශපාලඥයෝ මම ප්‍රාර්ථනා කරනවා ඒ නිසා වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඓතිහාසිකව වෙන්න ඕනේ මොකද බොඩිම කාලයකදී IMF එකත් එක්ක දැන් කිව්වනේ මේ ආණ්ඩුවට ජනබලයක් නැහැ මේ ආණ්ඩුවට අයිතියක් නැහැ නමුත් මේ ඔක්කොම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිලා දෙන ව්‍යවස්ථාවේ ඒ නිසා ලෝකෙ මිනිස්සු පිළිගන්නේ රටක ව්‍යවස්ථාවේ අපේ ආගමන බයිබලයේ කියනවා නම් ඒ බයිබලයේ වගේ තමයි රටක තියෙන ව්‍යවස්ථාව. ඒ නිසා ඒ ව්‍යවස්ථාවට පිටින් ගිහලා කොතනකවත් කටයුතු කළා නැහැ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා ඔහුට ඒ බලය තියෙනවා ලෝකෙක පිළි අරගෙන තියෙනවා මාලිමාව කිව්වා දෙන්නෙම නැහැ කියලා මගේ මිත්‍ර අධ්‍යක්ෂපාලඥ සජබෙ කිව්වා මාර්තු මාසේ හම්බ වෙන්නෙම නැහැ කියලා. ඉතින් මේවා ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙන්වත් අඩුම ගානේ පාඩම කියනා නේ කියලා විශ්වාස කරනවා. කැබිනට් සංශෝධනයක් කරනවනේ දැමතුමා ඉස්සරහට ළඟදීම. එහෙම කතා බහක් යනවා මම හරියටම දන්නේ නැහැ ඒක මොන විදියට වෙයිද කියලා. ඉතින් සංශෝධන වෙන්න පුළුවන්. සමහර අපි ඇමතිකම් වලින් අයින් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි තාම දන්නේ නැහැ මේ ලෝකේ අමුතුකාරයි ඉන්නේ අපි දන්නේ නැහැ. IMF එකේ කවදාවත් සාර්ථක කරගෙන නැත්තේ ඔය හේතුව නිසානේ. කේක ආණ්ඩු කේක කොන්දේසි වෙනස් කරනවා. හැබැයි මම හිතන්නේ මේ රට ගොඩ යන්න නම් මේ IMF එකේ කොන්දේසි කියන්නේ නරක කොන්දේසි නෙමෙයි. ඒක මේ රටේ මිනිසුන් අල්ලන්න රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රණ නෙමෙයි. රටකට ණය දෙන්නම් රටක කම්පැනි එකකට ණය දෙන්නම් බැංකුවක් කියන ණය කොහොමද කලමනාකරණය කරන්න ඕන කියලා. ඒ දේ තමයි IMF එක ලංකාවට කියන්නේ. ඉතින් මේක මොන නායකයෝ ආවත් සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වුණොත් අන්න කුමාර දිසානායක ජනාධිපති වුණොත් මේ රටේ නීතියක් ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ නිසා හැමදාම නිකන් දීලා බොරුවට හැමදේම ඡන්දෙ දිනන්න අපි එක එක දේවල් මිනිසුන්ව නිකන් දුප්පත් මිනිස්සු තවත් දුප්පත් කරවල ඒ කරන අසාධාරණය වළක්වයි කියන එක තමයි ප්‍රාර්ථනා. ඡන්දෙට බය වෙන්නේ නැහැ මම හිතන්නේ ලංකාවට අවශ්‍ය වෙන්නේ ඊගාවට ජනාධිපතිවරණයක්. මං හිතන්නේ වෙන ඡන්දෙත් කියලා වැඩක් තියෙයි කියලා. මොකද රටක ආණ්ඩුවක් වෙනස් කරන්න පළාත් පාලන ඡන්දකින් බෑ. ඒසත් ජනාධිපතිවරණයක් ඕනේ ඉතින්. එතකන් මේ මිනිස්සුන්ට දුවන්න දීලා රට හදලා ඕන කෙනෙක් ජනාධිපති වෙච්චද? ප්‍රශ්නයක් නෑ. කොයි වගේ කාලයක බලාපොරොත්තුද? තව අවුරුද්දකින් විතර කාලෙකදී.